අයිබෝවන් ක්‍රිකට් ලංකා තුළෙන් මේ වීඩියෝවෙන් අපි ඔබට කියන්න සූදානම් එළබෙන ලෝකුස්ලාන තරගාවලියේ කවුරුන් ලෝක ශූරතාවය දිනා ගනීද කියලා කියපු අනාවැකියක් පිළිබඳ. ඇතම් ලෝකුස්ලාන තරගාවලියේ ආරම්භ වෙලා මුල් අවස්ථා තුනේම ලෝකුස්ලාන තරගාවලියේ අවසන් තරගෙට එන්න සුදුසුකම් ලැබපු කණ්ඩායමක් තමයි බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම කියන්නේ. මේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමේ ඒ කාලේ සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකෙක් තමයි විවියන් රිචඩ්ස් කියන්නේ. ඇතම් විවියන් රිචඩ්ස් කියන මේ ප්‍රතිකරුවාගේ ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාව දැකපු ක්‍රීඩකයෝ සහ විචාරකයෝ අදටත් කියන්නේ ලෝකයේ බිහිවෙච්ච අති විනාශකාරීම ප්‍රහාරකයා තමයි විවියන් රිචඩ්ස් කියලා. ඒ තරමට ඒ ක්‍රීඩකයාගේ දක්ෂතා ඒ අතීතයේ ක්‍රිකට්වල දකි තිබුණා. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ විවියන් රිචඩ්ස්ගේ දක්ෂතා ගැන නෙමෙයි. විවියන් රිචඩ්ස් මෙවර ලෝකුස්ලාන තරගාවලියේ කවුරුන් ජයග්‍රහණය කරයිද කියලා පළ කරපු අනාවැකියක් ගැනයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. විවියන් රිචඩ්ස් කියන විදිහට මෙවර ලෝකුස්ලානේ ශූරතාවය පාකිස්තාන කණ්ඩායම දිනා ගනී කියලා තමයි ඔහු අනාවැකිය පළ කරන්නේ. ඇත්තට මෙවර ලෝකුස්ලාන තරගාවලියේ පැවැත්වෙන්නේ තරග රටාව කිව්වොත් 1992 ලෝකුස්ලාන තරගාවලිය පැවතිච්ච ආකාරයටම තමයි මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ. ලෝකුස්ලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 10 එකිනෙකා සමග තරග වැදීමෙන් ප්‍රසද්ද ලකුණු වලින් ඉහළට මෙන කණ්ඩායම් 4 සෙමි ෆයිනල් එහෙම නැත්නම් අවසන් පූර්ව තරග වලට තරග වැදීමෙන් අනතුරුව තමයි අවසන් තරගය සඳහා කණ්ඩායම් දෙකක් තෝරගන්නේ. ඉතින් 1992 අවුරුද්දේ මේ ක්‍රමයට පිච්ච තරගාවලිය ජයග්‍රහණය කළේ පාකිස්තාන කණ්ඩායම. ඒ නිසාද දන්නේ නැහැ විවියන් රිචඩ්ස් මේවර පාකිස්තාන කණ්ඩායම දිනයි කියලා අනුමාන කරලා තියෙන්නේ. ඉතින් විවියන් රිචඩ්ස් කියන්නේ මෙන්න මෙහෙමයි. ඇත්තට මම හිතන්නේ මේ තරගාවලියේ පාකිස්තානයේ මේ ලෝකුස්ලාන තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. එයාලගේ පන්දුවේම ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඉතින් හොඳ මට්ටමක පන්දුවේම තියෙනවා. ඉතින් මේ පන්දුවේ වන්නන්ට ප්‍රතිකරුවන්ගේ පැත්තෙන් හොඳ සහයක් ලබා දෙමින් ප්‍රතිකරුවන් ලකුණු අතරට ආවොත් පාකිස්තාන කණ්ඩායමට හොඳ අවස්ථාවක් තියෙනවා මෙවර ලෝකුස්ලානේ දිනන්න කියලා කියන විවියන් රිචඩ්ස්. තවත් මතක් කිරීමක් කරනවා ඒ තමයි 2017 අවුරුද්දේ චැම්පියන් ස්කොට්ලන්ඩේ ජයග්‍රහණය කරන පාකිස්තාන කණ්ඩායම චැම්පියන් ස්කොට්ලන්ඩ තරගාවලියට එන්නේ දුර්වල කණ්ඩායමක් විදිහට. හැබැයි එහෙම ඇවිල්ලා තරගාවලිය අස්සේ ඒගොල්ලෝ තමන්ගේ කණ්ඩායම හොඳට ගොඩනැගිලා හොඳට එකතු වෙලා කණ්ඩායමක් විදිහට අවසන් වශයෙන් තරගාවලියේ ශූරයන් බවට පත් වෙලා තරගාවලියේ ජයග්‍රහණය අරගෙන තමයි පාකිස්තානයේ චැම්පියන් ස්කොට්ලන්ඩේ නතර වුණේ. ඉතින් ඊටත් වඩා හොඳ සූදානම්කින් සහ ඊටත් වඩා හොඳ මානසිකත්වයකින් පාකිස්තානයේ මෙවර ලෝකුස්ලාන තරගාවලියට එනවා සහ ඒ නිසා ඔවුන්ට මේ තරගාවලිය දිනන්න හැකියාවක් තියෙනවා කියලා තමයි විවියන් රිචඩ්ස් තවදුරටත් කියලා තිබුණේ. විවියන් රිචඩ්ස් මෙහෙම කියන ගමන් ඔය අපේ රටේ ඉන්නේ සමහර ජ්‍යොතිර්වේදී වගේ දෙයක් කියලා ඒ අනාවැකිය හරි ගියේ නැත්නම් ඒකෙන් බේරෙන්න ලැජ්ජාවෙන් බේරෙන්න තව දේවල් කියන්නේ. අන්න ඒ වගේ දේවල් ටිකකුත් රිචඩ් මේ අතරේ කියලා තියෙනවා. ඉතින් ඒ විදිහට ලැජ්ජාවෙන් බේරෙන්න කියපු කාරණා මෙන්න මෙහෙමයි තිබුණේ. චැම්පියන්ස් කුස්ලානේ පස්සේ ඉන්දියා කණ්ඩායම ඉතා හොඳ තත්ත්වයක හිටියා. ඒ වගේම බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමත් එංගලන්තයට හොඳ සටනක් දුන්නා. ඒ වගේම ඔස්ට්‍රේලියා කණ්ඩායම පසුගිය කාලේ පසුබෑහල හිටියට අපිට අඩුතක්සේරු කරන්න පුළුවන් කණ්ඩායමක් නෙවෙයි කියලා ඔස්ට්‍රේලියාව ගැන රිචඩ් කියලා තිබුණා. ඉතින් මෙහෙම කියන ගමන් මේ තරගාවලියට සහභාගී වෙන කණ්ඩායම් 10න් කණ්ඩායම් 5ක් විතර සම මට්ටමක කරට කර සටනක් දෙමින් තරගාවලියට ඉදිරිපත් වෙනවා කියලා කියන රිචඩ්ස් තවත් සඳහනක් කරලා තිබුණා. ඒ තමයි රෂිඩ් ඛාන් වගේ ක්‍රීඩකයෙකුට මේ වැනි තරගාවලියක් ඇතුලේ දැනෙන වෙනසක් කරන්නත් බැරි නැහැ කියලා රිචඩ්ස් කියලා තියෙනවා. ඉතින් මේ තමයි මේ සුපිරි ලෝක පූජිත විනාශකාරී ප්‍රතිකරුවා වෙච්ච විවියන් රිචඩ්ස්ගේ ලෝකුස්ලානේ පිළිබඳ අනාවැකිය. ඉතින් මේ අනාවැකිය ගැන ඔහුගේ අදහස් ගැන ඔබටත් අදහසක් ඇති. ඒ අදහසත් අපි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ video එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපරි තවත් අලුත් video එකකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.